देव प्रकाशन अपोस्तलरुन के क्रियापोतेन उपुटागत पाठय की उगत कमक नेति सामान्य मिनिसुन वशेन सिटी पेदुरुगेद जोहानगेद निर्भीत कमदुटु ओहु मावित ऊह ओन जेसुस वांसे असुरे सिटी ओन बावद पेनी गिएय सुपत कनु लबू मिनिसा ओन समग सिटी बेविन ए देदेनाड विरुद्धव किसिवक् कियन्नट ඔවුන්ට නොහැකි විය. එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැර යන්නට ඔවුන්ට අනකර ඔවුහු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කීහ. අපි මේ මිනිසුන්ට කුමක් කරමුද? ඔවුන් විසින් විශිෂ්ට අරුම පුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමේ සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතයි කියන්නට අපට නොහැකිය. එබැවින් ජනයා අතරේ තවදුරටත් पतल नोवन पिनिस मिन पसु मे नामेन किसिम केनकुट कता नोकरन मेन अपि ओउंट तर्चने करमु इन पसु ओहु ओउन केंदवा जेसु स्वांसेगे नामेन कोहेत्म कता नोकरन मेंद नूगन्वन मेंद ओउंट अनकलह एहत पेदुरुद जोहांद पिलितुरु देमिन देवियान वांसेट कीकरुवीमट वडा ओबट कीकरुवीम हरिदै देवियान वांसे इदिरिये ඔබම විනිශ්චය කරගන්න මන්ද අප ඇසූතුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකිමයි කීහ. ඔහු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මගක් නොවිය. දේව වචනය මෙසේය. සමිදානෝ මාගේ සවියද ගීයද වෙති ස්වාමින් වහන්සේ මාගේ ගැලවුම් කාර්යානෝය මේ ලස්සන උදයේ මේ වචන අප අයිති කරගන්නට ස්වාමින් වහන්සේ අද අපිව කැඳවනවා ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ශුද්ධවර මාක්තුමාගේ සුභාරංචියෙන් උපුටාගත් කොටසකි සතියේ පළවෙනිදා අලුයම ජේසුස් වහන්සේ නැගිට වදාළසේක් උන්වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සද්දෙනෙකු දුරු කරනු ලැබූ මද්ගලායේ මරියාට මුලින්ම දැర్శණය වූසේක. ඈගොස් අඬමින් වැළපෙමින් සිටි උන්වහන්සේගේ හිතවතුන්ට එපවත් සැලකලාය. එහෙත් උන්වහන්සේ ජීවමානව සිටින බවද ඇයට දැర్శණය වූ බවද ඇසූ විට ඔහු එය විශ්වාස නොකළහ. ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන්වහන්සේ අන්විලසකින් ඔවුන්ට දර්ශනීය වූසේක. ඒ දෙදෙන ආපසු ගොස් අනෙක් අයට එපවත් දැන්වූහ. ඔහු ඔවුන් කී දෙයද විශ්වාස නොකළහ. පසුව ජේසුස් වහන්සේ 11 දෙනා ආහාර වළඳමින් සිටියදී ඔවුන්ටද දර්ශනීය වී උන්වහන්සේ උත්තාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කී දේ ඔවුන් නොඇදුහු නිසා ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දෙඩිකම ගැන ඔවුන්ට දොස් පැවරුසේක. උන්වහන්සේ උන් අමතා ලෝ පුරා ගොස් සකල සත්වයා හට සුභ අස්න දේශනා කරන්නයි පැවසුසේක. සුවිශේෂ වාක්‍යසේය. එදා ඉතාලියේ නාපොලි නුවර කිතුණු ඇදහිල්ල නතර කරන්නට රෝම අධිරාජ්‍යා නියෝගයක් පනවනවා. සියලුම දීව පූජා කටයුතු තහනම් නමුත් මේ තහනම නොතකා ක්‍රියා කළ අයට දඬුවම් සමහරක් වෙලාවට මරණය පමා උරුම වුණා මේ අතර හිටියා නාපොලි නගරයේ තරුණ කිතුණු පිරිසක්
මේ තහනම අභිබවා යමින් එයට කීකරු වෙන්නේ නැතුව ඔවුන් දිව්‍ය පූජාවට සහභාගී වෙනවා. ඔවුන් සිර අඩස්සියට ගනු ලබනවා. අවසානයේදී ඔවුන්ව කැඳවනවා නිදහසට කාරණා කියන්නට. මේ අවස්ථාවේදී ඔවුන් දීපු උත්තරය ලතින් භාෂාවෙන් මෙන්න මෙහෙමයි. සීනේ කොමුනියෝන් නොන් පොස්සුමුස් වීවරි. දිව්‍ය සත්ප්‍රසාදය නැතුව අපට ජීවත් වෙන්නට නොහැකිය. අපේ ශක්තිය, අපේ බලය, අපේ ජීවිතයේ අර්ථය දකින්නේ අපි ජීස්තුලි. අප අතර සාමූහිකත්වය, සුහදතාවය ඇතිවන්නේ ජීසුතුලි. ඒ විතරක් නෙවෙයි, ජීවිතයේ අභියෝගවලට මුහුණ දී අවසානයේ මරණය පවා අභීතව පරාජය කිරීමට බලය ගලා එන්නේ ජීසුතුලි. කිසිදු උගත්කමක් නැති පේදුරු හා ජුවාම් එඩිතරව ජේසු ගැන කතා කරනවා. මන්ත්‍රණ සභාවේ අය පුදුම වෙනවා. ඒ විතරක් නෙවෙයි, ජනතාවගේ සිත් හැරි උන්වහන්සේ අදහ ගැනීම නතර කරන්නට බැරි තත්ත්වයක් උදා වෙනවා. ස්වාමින් වහන්සේගේ පුදුම ක්‍රියා ප්‍රකාශ නොකර අපිට ඉන්නට බැහැ. අප තුල ලොකු පන්නරයක් උපදින්නේ. මිනිස් දිවියේ අගය වඩා දිදුලන්නේ ජේසු සමග එකට එක්ක වුණාම, අත්වැල් බැඳගත්තාම. සමහර යහළුවෝ අපව නොමග යවන්නට පුළුවන්. ඒ සමහරු අපිව වෙනස් කරන්නට ජේසු ළඟට යොමු කරන්නට පුළුවන්. එයයි දියුණුවේ රහස. ජේසුගේ ප්‍රේමයෙන් මාව වෙන් කරන්නට පුළුවන් කුමන දේටද කියලා ශිදෝ පාවල්තුමා රෝමෝරුන්ගේ 7:08 පරිච්ඡේදය අහනවා. විපතටවත්, දුක් වේදනාවලටවත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුගී බවටවත්, උවදුරටවත්, කඩුවටවත් බෑ. එනම් මරණයටවත් බෑ ජේසුගේ ආදරයෙන් අපිව වෙන් කරන්නට. සමහර දේවලට අපි ඕනාවට වඩා ඇලී ගැලී සිටීමෙන් මොකක්ද වෙන්නේ මා මිත්‍රවරුනි? හෑන්ඩ් ෆෝන් එකට වේවා, කොම්පියුටරයට වේවා, සංගීතයට වේවා, එහෙම නැත්නම් විනෝදයට වේවා, ක්‍රීඩාවට වේවා, අපි මේවාට අනිසි ලෙස ඇලී ගැලී සිටීම නිසා අපි ඒ වාගේ වහලුන් බවට පත් වෙනවා. අපිට ඒවා නැති තත්ත්වයකට පත් වෙනවා. සමහරක් වෙලට අපේ ජීවිතයේ එදිනෙදා වැඩ කටයුතු පවා ප්‍රමාද වෙනවා, වැළකිනවා මේ ඇබ්බැහිවීම් වලින්. නමුත් අපි ජේසුට ඇලී ගැලී හිටියොත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පරස්පරයි. අපිව නිදහස් වෙනවා. අපේ අධ්‍යාත්මිකය දියුණු වෙනවා, පොහොසත් වෙනවා. අපිට ලොකු සැහැල්ලුවක් ජීවිතයට දැනෙන්න පටන් ගන්නවා. සමිදානෝ මාගේ සවියද ගීයද වෙති. මම යමක් කරන්නට පටන් ගත්තොත් මට හයිය ලැබෙන්නේ, මට ජවය ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඒක නිමා කළ පසු සතුට, තෘප්තිය ළඟා කර දෙන්නේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මාගේ ගැලවුම් කාර්යයනෝය. ස්වාමින් වහන්සේ මාගේ ගැලවුම් කාර්යය කියලා අපි නැවත 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 කියන තාක්කල් අපිට ලොකු ප්‍රීතියක්, සතුටක්, සැහැල්ලුවක් දැනෙනවා. ඒ තුලින් අපිට සැනසීම උදා වෙනවා. අද දවසේදී ඔබත් මමත් මේ ජේසු තුල තියෙන නිදහස, සැනසීම, භුක්ති විඳීමට උත්සාහ කරමු. උන්වහන්සේ සියලුම ඇලී ගැලීම් වලින්, ඒ වගේම අපි වහල්කම් වලින් අද නිදහස් කරනවා. උන්වහන්සේට අපි කෑ ගහලා අපිට කියන්නට පුළුවන්, ස්වාමිනිය ඔබ වහන්සේ නැතුව අපිට ජීවිතයක් නැහැ. ස්වාමිනිය ඔබ වහන්සේ නැතුව අපේ ජීවිතේට අර්ථයක් නැහැ. ඔබ වහන්සේ තමයි මගේ ජීවිතේ ගැලවුම් කාරයා. මේක කියන වාරයක් වාරයක් පාසා අපි හැම දිනාටම ලැබෙන ලොකු සතුටක්, ප්‍රීතියක්, ජීවිතයට මහා එළියක්. ඒ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම අද දවසේ උරුම කර ගැනීමේ භාග්‍ය ලැබේවා. ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රඥාව, බලය, දැන ගැනීම, දැනුමැතිකම ඔබට ලැබේවා. ජේසු පිහිටයි.